Dobbiamo stare pranzo, non credo, mi dico, se ne puoi dare da io, te capi, devi andare a Parigi, ne sanno, ha? Gante, faccio, 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 faccio,
චෝදව කරනවා කොහොමද ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සඳහා ලේසි කෙටි පියවර අනුගමනය කරන්න ඕනේ කියලා. හරි. දැන් ප්‍රශ්න පත්‍රයේ මුලින්ම අපි කරන්න ඕන දේ තමයි පුතේ අපේ නම ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැත්තම් ටීචර් හොයයි කාගද මේ ප්‍රශ්න පත්‍රය කියලා නේද? ආ මුලින්ම නම ලියලා ඉන්න ඕන. හරි, නම ලියලා අපි පටන් ගන්නවා. කියවලා තමයි කරන්නේ, නිකං අනිත් අය කරන ඒවා දිහා බලලා කරන්නේ නැහැ. අපිට හිතුණු දේවල් කරන්නේ නැහැ. අපි කියවන්න ඕන ප්‍රශ්න පත්‍රය කියවලා තමයි පිළිතුරු සපයන්න ඕනේ. හරි, හොඳයි, බලමු. එහෙමනම් අපි කොටුවේ ඇති කාර් පාට කරමින් ගණන් කරන්න සංඛ්‍යාව අකුරෙන් ලියන්න. දැන් ගොඩාක් ළමයි මේක ඔන්න කරන්නේ මෙන්න මේක. දැන් ඔයාලා හිතනවා මේක කාර් ගණන් ගණන් කරලා ලියන්න තමයි තියෙන්නේ කියලා. හරි, කාර් ගාන ලිව්වට පුතේ ලකුණු ලැබෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ප්‍රශ්නේ. ඔයාලට වැදගත් කොටස් වලට ඉරක් යනගත්තත් කමන්නේ. එහෙම නැත්නම් එහෙම ඔයාලට වර්ධින්නෙම නැහැ නේ, කීයටවත් නේද? ආ, ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ කාර් පාට කරන්න ඕනේ. මේ පාට කරමින් ගණන් කරගන්න කියලා කියනවා. මුලින්ම පාට කරලා ඉන්නකෝ, ගණන් කරන වැඩේ ඊට පස්සේ කරන්න පුළුවන්. හරි, සංඛ්‍යාව අකුරෙන්. දැන් මේ අවසාන වෙනකොට මේ අකුරෙන් ලියන්න කියන එක ඔයාලට අමතක වෙනවා. ඒ නිසා ඒක රවුම් කරලා නැත්තම් ඉරක් ගහලා තියාගන්න. නැත්තම් ඔයාලා ගණන් කරා ඉලක්කමෙන් දැම්මා ගියා. එහෙම තමයි කරන්නේ. ඊට පස්සේ ගෙදර ඇවිත් කියනවා මම පේපර් එක හරි ලේසි, මම හරියට ඔක්කොම කරලා ආවත් කියලා. නේ? එහෙම කරනවනේ. හරි. එහෙනම් දැන් බලමු අපි පාඩ කරන්න ඕන. එහෙනම් ඔයාලා කැමති පාටක් අරගෙන මේ කාර් සීරම පාඩ කරනවා. ආ, අපි හිතමු රතු පාටින් පාඩ කරන මෙහෙම චුට්ට චුට්ට නෙමෙයි. ආ, සම්පූර්ණ කාර්යම් පාඩ කරන්න ඕන. හරි. දැන් ටීචර් ලේසි පහළට මේ පහළට පහළට ගණන් කරගෙන යන එක. මොකද මේ පැත්තට ගොඩාක් තියන දිගට. එනිසා ටීචර් ඔන්න කරන්න හදන්නේ පහළට පහළට පාඩ කරගෙන ඔන්න යනවා. 1 2 3 4 5. දැන් පහෙන් පහට ගණන් කරන්න දන්න ළමයෙක් නම් එහෙම මේක අටක් කියලා ගණන් කරගන්න පුළුවන්. 5 10 15 20 කියලා. ආ, අපි එහෙම නැතුව එකිනෙකටම ගණන් කරමු. 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30. එහෙනම් දැන් ඔන්න 50 කියලා ඉලක්කමෙන් ලිව්වොත් ඔයාලා වැරදි පුතේ. ඒ නිසා අපි 50 දක්වා සංඛ්‍යා නාම අපි ඉගෙන ගත්තා, ලිව්වා නේද? එහෙනම් 50 කියලා අකුරින් ලියලා තිබුණොත් ඔය ලකුණක් ලැබෙනවා. හරි, ඊළඟට මිටිවලින් දැක්වෙන සංඛ්‍යාව ලියන්න. හොඳයි, ඊළඟට මිටිවලින් දැක්වෙන සංඛ්‍යාව ලියන්න කියලා කියන ඔකට දැන් සංඛ්‍යා නාමය නෙමෙයි සංඛ්‍යාව කියන්නේ. එනිසා අපි අහලා බලමු. සනාය බලන්න කියන්නේ ඉස්සරලාම සංඛ්‍යාව මොකක්ද? ඊළඟ මිටි 10ක් ඊළඟ මිටි 1ක් තියෙනවා. ඔව්, ඊළඟ මිටි 1යි, තනි ඊළඟ එකයි. එහෙනම් ඉලක්කම කීයද? සංඛ්‍යාව මොකක්ද? 11. වෙරි ගුඩ්. අන්න හොඳයි. සමහර ළමයි දැන් ඔන්න සනාය අල්ලගෙන තියනවා වැඩේ. මිටි 1යි, ඉරටු 1යි. එහෙනම් හැදෙන්නේ 11. සමහර ළමයි මෙහෙම කරනවානේ. මේ ඉරට මිටියක් වෙන්දට පස්සේ 1 2 3 4 5 කියලා මේකත් එක 6යි කියලා ලියනවා. ඉතින් බලන්නකෝ. මිටියක් වදින්න පුළුවන්ද? පහක් තියෙන ඉරටු ටිකක් නේද? නේද? ආ, අපි මේක ඉගෙන ගත්ත මිටියක් බැන්දා නම් අනිවාර්යෙන් එතන 10ක් තියෙනවාමයි. මිටි එකක් කියලායි අපි අරගන්නේ කියලා නේද පුතේ? ආ, එහෙනම් ඔන්න බොහොම සාර්ථකයි. පළවෙනි දරුවම හරියටම උත්තරේ මට ලබලා දුන්නා. හරි. යෂ්මිත, එහෙනම් බලමු ඊළඟට. මොකද සංඛ්‍යාව?
දහයයි ඉරටු මිටි එකයි ඔව්. එකේ වා දෙකයි එතකොට සංඛ්‍යාව 12. අන්න හොඳයි 12. බොහොම හොඳයි. එහෙනම් ඔන්න මිටි එකයි තනි ඉරටු දෙකයි 12. එහෙනම් දැන් අපේ දරුවන්ට තේරෙනවද මෙතන මිටි එකයි තනි ඉරටු එකයි දෙකයි තුනයි හතරයි. එහෙනම් 14. මෙතන තියෙන ඉරටු මිටි දෙකක් තියෙනවා, තනි ඉරටු නෑ. නැත්තම් අපි දානවා බින්දුව. එහෙනම් සංඛ්‍යාව 20. හරියටම හරි. බොහොම හොඳයි. යා ඊළඟට දිනාදී හිස්තැන් පොරවන්න කියලා කියන ඔන්න සංඛ්‍යාව කැටහා දඬු තියෙනවා. එහෙනම් සංඛ්‍යාව 13. අපි දඬුයි කැටයි කොහමද අඳින්න ඕනේ මට කියන්න බලන්න. දඬු කීයද කැට කීයද? දහතුනට පෝ එහෙනම් නිර්නාදිය කියන්න බලන්න. ඔව් නිර්නාදී. මගේ කටහඬ ඇහෙන්නේ නැතුවද ළමයි කෝ උත්තර දෙන්නේ නැහැ. හරි සජ්ජා. ඔකියන්. 13ට දඬු කීයද කැට කීයද? දඬු එකයි කැට තුනයි. දඬු එකයි කැට තුනයි. එහෙනම් දැන් අපි මේ පහල ඇඳලා තියෙන ඒවා දිහා බලලා ඒ වගේ අඳිමු. දඬු එකක් මෙහෙම තියෙනවා. ඔන්න කැට තුනනේ. ලස්සනට අඳින්න ඕන අපි. දඬු එකයි කැට තුනයි. පහල තියෙන දඬු දිහා බලලා අපි ඒ වගේම එකක් අඳිමු. හරි. දඬු එකයි කැට තුනයි. එකයි දෙකයි තුනයි. හරි. ඔව් නිර්ණදී. ඔයා කියන්න බලන්න ඊළඟට තියෙනවා 11. සංඛ්‍යාව 11. දඬු කීයද කැට කීයද? ඔනිලාදී. දඬු අවු දෙකයි කැට එකයි. ඇයි දඬු දෙකක් ආවේ? 11 කියන එකේ මේ 10 ඒවා එකයි නේ තියෙන්නේ. ඇයි දඬු දෙකක් එහෙනම්? දඬු එකයි කැට දෙකයි. ඇයි කැට දෙකක් ගන්නෙ? කැට එකයි. කැට එකයි. මේ එකේම පැත්තේ තියෙන එකයි. එහෙනම් කැටත් එකයි. හරි. හොඳයි. ඊළඟට මිසදි දඬු එකකොත් කැට පහකොත් තියෙනවා. එහෙනම් සංඛ්‍යාව කීයද? 15. 15. දඬු එකයි කැට පහයි. 15. බොහොම හොඳයි. ඔව් රදිනි. දඬුම දෙකක් තියෙනවා. වෙස්ස. වෙරි ගුඩ්. 10 ඒවා දෙකයි 1 ඒවා බින්දුවයි. එහෙනම් 20. හොඳයි ළමයි. ඊළඟට ඔන්න අපිට කියනවා 3ට 5ක් එකතු කළ විට පිළිතුර කීයද? එහෙනම් කරන්න ඕනේ අපි 3යි 5යි එකතු කරනවා. කොහොමද ඇඟිලි වලින් පෙන්වන්න බලන්න උත්තරේ කීයද කියලා. වෙරි ගුඩ්. 3ට 5ක් එකතු කරනවා 8යි. 4 එකතු කිරීම 7 පිළිතුර කීයද? 4 එකතු කිරීම 7 පිළිතුර කීයද? ඔව් ඇඟිලි වලින් පේනා නම් අමාරුයි නේද දෙපාර. 7 ඉඳන් ගණන් කරමු අපි. 8, 9, 10, 11. ලොකු ඉලක්කමේ ඉඳන් අපි ඉස්සරහට ගණන් කරනවා. හරි. රතු බෝල 6යි නිල් බෝල 6යි ඔක්කොම බෝල කීයද? රතු ඒ වගේ 6ක් තියෙනවලු, නිල් ඒ වගේනොත් 6ක් තියෙනවලු.
ඔක්කොම බෝල ගන්න හොයන්න එකතු කරනවා. හයයි හයයි කීයද? හා එක හය කියන අනිත් හය ගණන් කරමු. 7 8 9 10 11 12. හරි. හොඳයි. එහෙනම් අපි යනවා ඊළඟ ගැටලුවට. 12 එකතු කිරීම බිංදුව පිළිතුර කීයද? 12ට එකතු කරන්න බිංදුවා. බලන්න කියන්න මට උත්තරේ. 12යි බිංදුවයි. දොළහමයි. බොහොම හොඳයි. 12යි බිංදුවයි එකතු වුණාම 12යි නේද? එක වට්ටියක මල් 12යි අනෙක් වට්ටියේ මල් එකක්වත් නැහැ. වට්ටි දෙකම එකට එකතු කරාම මල් 12ක් එනවනේ. මේ හරි හොඳයි. ඊළඟ ගැටලුව. 4 එකතු කිරීම 12 කියනවා. 10 ස්ථාන 1 ස්ථානේ වෙන වෙනම අරගම. දැන් ඔයාලා පටලව ගන්න එපා. මෙන්න මේ 14 කියන ප්‍රශ්න අංකය, 15 කියන ප්‍රශ්න අංකය, 16 කියන ප්‍රශ්න අංකය, 17 කියන්නේ, 18 කියන්නේ මේ ප්‍රශ්න අංක. හරි. එහෙනම් 4 එකතු කිරීම 12. අපිට 12 ඉඳන් 4ක් එකතු කරලා දාන්න පුළුවන්. 12 ඉඳන් 4ක්, 13, 14, 15, 16. නේද? හැබැයි පුතේ අපි 10 ස්ථානයේ 1 ස්ථානයේ අංක ටික පිළිවෙලට දාන්න ඕන. ඊළඟට 10 එකතු කිරීම 12. 10යි 2යි 11යි 12යි නේද? 10 ඒවා 10 ඒවා පේලියේ, 1 ඒවා 1 ඒවා පේලියේ. හරි. 17 එකතු කිරීම 1. 17යි 1යි 18යි. හරි. 13 එකතු කිරීම 5. 13 ඉඳන් 5ක් ඉස්සරහට යන්. 14, 15, 16, 17, 18. 12 එකතු කිරීම 4. 12 ඉඳන් 4ක් ඉස්සරහට යන්. 13, 14, 15, 16. ඔයාලා තැඟිලි අරන් ගණන් කරන්න ඕන මාත් එක්ක. 11 එකතු කිරීම 4. පොඩි ඉලක්කම 4. ඒ නිසා ඇඟිලි 4ක් කරා 11 ඉඳන් ගණන් කරනවා. 12, 13, 14, 15. උත්තරේ කීයද? 15යි. හරි. ඊළඟ ගැටලුව. පහත ඇති පළතුරු දෙස බලා පිළිතුරු සපයන්න. ඔන්න අඹ ගෙඩිය බරයිල මෝඩි 7ක්. හරි. ජම්බු ගෙඩිය බරයිල මෝඩි 5ක්. දෙලුම් ගෙඩිය බරයිල මෝඩි 10ක්. හරි. මෙහි වැඩිම බරදී පාට කරන්න. එහෙනම් මෝඩි ගණන වැඩි පුරාලලා තියෙන්නේ බර වැඩිම එකේ නේද? එහෙනම් මොකද්ද බර වැඩිම? උත්තරේ කියන්න. මං කටවල් දිහා බලාගෙන ඉන්නේ ඔයාලගේ. මොනවද? වෙරි ගුඩ්. දෙලුම්. හැබැයි පාට කරන්න කියන්නේ එහෙනම් පාට කරන්න ඕන නේද? ටීචර් වගේ නැතුව ලස්සනට පාඩ කරන්න. පාඩ කරා වැඩිම බර දේ. හරි. මෙහි අඩුවෙන්ම බර දේ මොනවාද? එහෙනම් අඩුම බර අඩුයි නම් මූඩි ගන්න අඩුයි නේ. මූඩි අල්ලන්න චුට්ටයි. හරි. එහෙනම් මොනවද? ඕ මූඩි පහනේ අඩුම. මූඩි පහක් දාලා තියෙන්නේ ජම්බු. ජම්බු කියලා උත්තරේ හරියට ලියන්න ඕන. හරි. බර අඩුම එකේ සිට බර වැඩිම එකට රූප ඇඳ පටිපාටි ගත කරන්න. හරි. දැන් ඔන්න අපි බර අඩුම එකේ ඉන රූප අඳින්න කියලා කියන්නේ. බර අඩුම මොකද්ද? ජාම්බු නේද? එහෙනම් ඔන්න අපි ජාම්බු අඳිනවා එකටම. හරි. ටිකක් බර වැඩි. ටිකක් බර වැඩි එක. අඹ ගෙඩිය 7ක් තියෙන එකනේ. ඔන්න අඹ ගෙඩිය ඊළඟට ඇන්ද. ඊට සවසන්ට බර වැඩිම. බර වැඩිම මොකද්ද? දෙලුම් ගෙඩිය නේද? ඔන්න එහෙනම් දෙලුම් ගෙඩිය අවසානට ඇන්ද. හරි. ඔන්න රූප පටිපාටි ගත කරා අපි. බර අඩුම එකේ නම් බර වැඩිම රූපයට. හරි. හොඳ.
රූපයේ දක්නට ඇති හැඩතල දෙස හොඳින් බලා ඒවා ගණන් ලියන්න. ඒවා ගණන් කරලා ඔන්න උත්තර ලියන්නයි තියෙන්නේ. හරි. හැඩතලයේ තියෙනවා මුලින්ම ඕන ත්‍රිකෝණය. ත්‍රිකෝණ කීයක් තියෙනවද ගණන් කරමු බලන්න අපි. කොහමද ඇඟිලි වලින් ගණන් කරලා පෙන්වන්න බලන්න ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා. ඔව්. ඒකයි නේද මේ? මෙයා විතරනේ ඉන්නේ ත්‍රිකෝණයකට. ඔන්න ඒකයි. එහෙනම් හැඩතල ගණන ඒකයි. ඊළඟ ඍජුකෝණාශ්‍ර. ඍජුකෝණාශ්‍ර කීයක් තියෙනවද බලන්න. ඔව්. ඔන්න බලමු බලන්න අපි. හතරක්. අම්මෝ නෑ 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 නෑ. හතරක් නම් නැහැ. ඔන්න මෙන්න මෙතන එකක් තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. ඍජුකෝණාශ්‍ර කීයද තියෙන්නේ? දෙකයි. සමචතුරස්‍ර. සමචතුරස්‍ර කීයක් තියෙනවද? එකයි. නෑ. එකයි. දෙකයි. තුනයි. සමචතුරස්‍ර තුනයි. වෘත. වෘත කීයද? ගණන් කරමු. එක, දෙක, තුන, හතර. කීයක් තියෙනවද? හතරයි. හරි. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට අපි ඔන්න පැනලා 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 ගිය. හරි. හතෙන් තුනක් අඩු කළ විට උත්තරය කීයද? එහෙනම් අපි ලියමු. හත අඩු කිරීම තුන. කොහොමද අඩු කරන්නේ? පිටිපස්සේ ඉලක්කමේ ඉඳන් ගණන් කරනවා. තුනේ ඉඳන් හතට. හතර පහ හය හත. කීයද? උත්තරේ කීයද? හතරයි. කොහොමද අපි අඩු කරේ? මතක් කරන්න බලන්න. මතක් කරන්න මතක් කරන්න. කොහොමද අපි අඩු කරේ? හතක් අරගෙන හතරක් අයින් කරාද? එහෙමද කරේ? නෑ. අපි ලේසි ක්‍රම ඉගෙන ගත්තා නේද? පිටිපස්සේ ඉලක්කමේ ඉඳන් ඉස්සරහ ඉලක්කමට අපි ගණන් කරමු කියලා කිව්වානේ. නේ? තුනේ ඉඳන් හතර පහ හය හත. එතකොට එනවා උත්තරය හතර. එහෙම අමාරු ළමයෙක් කියනවා නම් හතරක් හතක් අරගෙන හතරක් අයින් කරලා උත්තරේ අරගන්න ඕන. අපි බලමු හරියටම ප්‍රශ්නේ මොකද්ද කියලා. හතෙන් තුනක් අඩු කරන්න කියන්නේ නේද? හරි. හතෙන් තුනක් අඩු කරන්න කියන්නේ හතක් අරන් තුනක් අඩු කරහම හතරක් එනවා. එහෙම නැත්නම් අපේ ළමයින්ට පුළුවන් අඩු කරන ඉලක්කමේ ඉඳන් ඉස්සරහට ගණන් කරන්න. තුනේ ඉඳන් හතර පහ හය හත. එතකොට උත්තරේ හතරයි. හරි. මේ ක්‍රම දෙකෙන් තමන්ට ලේසි ක්‍රමයේ හුරු වෙන්න ඕන. ඊළඟට පේරගෙඩි අටක් තිබුණා. බලමු අපි. පේරගෙඩි අටක් තිබුණා. හතරක් විකුණුවා. ඉතිරි පේර ගණන කීයද? විකුණුවා නම් දැන් අඩු වෙන්න ඕනේ නේද පුතේ? අටක් තිබිලා හතරක් විකුණලා. එහෙනම් අටෙන් හතරක් අඩු වෙන්නේ. අටෙන් හතරක් අඩු වුණාම කීයද? බොහොම හොඳයි. මට පේනනවා නිපුණි එහෙම තග්ගාල ඇඟිලි වලින් පේනනවා උත්තරේ. අටක් අරන් හතරක් අයින් කරපුවාම උත්තරය හතරයි. බොහොම හොඳයි. මයිනෝ නව දෙනෙක් හිටියා. තුන් දෙනෙක් ඉගිලී ගියා. ඉතිරි කීයද? ඔන්න නවයක් ඉඳලා තුනක් ගියාලු. ගියා නම් අඩු වෙනවනේ. එහෙනම් අඩු කරනවා තුනක්. කොහොම නවයක් අරන් තුනක් අයින් කරන්න බලන්න. නවෙන් තුනක් අඩු වුණාම උත්තරේ උත්තරේ හයයි. බොහොම හොඳයි. අපේ ළමයි ඉක්මනින් ගන්නවා. නවයක් ගත්තා. තුනක් අඩු කරා. උත්තරේ හයයි නේද? එහෙම නැත්නම් ඉතින් ඔයාලට අනිත් ක්‍රමයට යන්න පුළුවන්. කොහමද? තුනේ ඉඳන් නවය දක්වා ගණන් කරන්න පුළුවන්. නවය ඉඳන් ආපස්සට තුනක් පනින්න පුළුවන්. අඩු කරන්න විවිධාකාර ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලින් එකක් ඔයාලට අනුගමනය කරන්න පුළුවන් දරුවනේ. දැන් මම ක්‍රම කියලා දෙන්න යන්නේ. මොකද අපි විභාගයටයි සූදානම් වෙන්නේ. ඔයාලා කැමති ක්‍රමය අනුගමනය කරමින් පිළිතුරු ලිවීම තමයි දැන් කරන්න ඕනේ. හරි. අඩු කරන්න 18න් 8ක් අඩු කරන්න ලෝ.
බලන්න පුතේ 18කින් 8ක් අඩු කරන්න. ආ අපිට පුළුවන් 8ෙන් 8ක් අඩු කළාම නේද? ඕනනම් එහෙම කරන්න පුළුවන්. නැත්නම් 18 ඉඳන් ආපස් රටක් යන්න පුළුවන්. නැත්නම් 8 ඉඳන් 18 දක්වා ගණන් කරන්න පුළුවන්. අපි 8 ඉඳන් 18 දක්වා ගණන් කරොත් ආ බලන්න 9 10 11 12 13 14 15 16 17 18. උත්තරය කීයද? උත්තරය 10යි. උත්තරය අරගෙන හරියට ස්ථාන බලලා දාන්න ඕනේ. එක ස්ථානයේ බිංදුව 10 ස්ථානයේ 1. 15න් 7ක් අඩු කරන්නලු 7 ඉඳන් 15 දක්වා ගණන් කරමු. 8 9 10 11 12 13 14 15. උත්තරය කීයද? උත්තරේ 8යි. හැබැයි එක පැත්තෙන් දාලා බෑ. එක ස්ථානයේ පැත්තෙන් දාන්න. එකේම පැත්තෙන් දාන්න ඕනේ. 13න් 1ක් ආපස්සට පයින්. 13න් 1ක් ආපස්සට පයින්. ආ කීයද? 12යි. 18න් 2ක්. 18 ඉඳන් 2ක් ආපස්සට පයින්. 17 16 නේ? නැත්තම් 2 ඉඳන් 18 දක්වා ගණන් කරන්න ගියොත් ලොකු වෙලාවක් යන වෙනස අපි ආපස්සට පයින්. 12න් 6ක්. ඒකට දෙපැත්තෙන් කොයි පැත්තට වුණත් යන්න පුළුවන්. එක්කෝ 6 ඉඳන් 12 දක්වා ගණන් කරන්න පුළුවන්. නැත්තම් 12 ඉඳන් ආපස්සට 6ක් යන්න පුළුවන්. අපිට ඉස්සරහට ගණන් කරන එක ලේසි නිසා අපි ඉස්සරහට ගණන් කරමු. 6 ඉඳන් 12 දක්වා. 10 ඔන්න 6 ඉඳන් 7 8 9 10 11 12. ඉතින් උත්තරේ කීයද? උත්තරේ 6යි. හරි. හොඳයි. එහෙනම් ඔන්නේ අඩු කිරීම ඊළඟට යනවා අපි පරිමාව හා ධාරිතාව. අඩුවෙන් ජලයේ ඇති බඳුන කුමක්ද? ආ මෙතන අඩුවෙන් නෙමෙයි පුතේ අඩුවෙන්ම ආ අඩුවෙන්ම ජලය ඇති බඳුන 4ද 8ද 6ද 4. එහෙනම් යාට අපිට A කියලා සංකේතය දීලා දෙනවා. එහෙනම් A අපි ලියනවා A. හරි. වැඩියෙන් කියලා බෑ. වැඩියෙන්ම ජලය ඇති බඳුන කහ පාටින් පාට කරන්න. එහෙනම් අපි ගන්නවා වැඩියෙන්ම ජලය තියෙන්නේ 4ද 8ද 6ද 8 නේද? එහෙනම් අපි ගමු 8ක් තියෙන භාජනය කහපාටින් පාට කරන්න කියන්නේ ඔන්න අපි කහපාටින් පාට කරනවා. වෙන වෙන පාට වලින් ගාලා බෑ. හරි. හඳ එහෙනම් ඒක තිබ්බේ 8යි. අපි ඒකත් මේ පැත්තෙන් ලියලා තියාගමු. කො පාටයි. හරි. හඳ ඊළඟට අඩුවෙන්ම ජලය අල්ලන භාජනයේ සිට වැඩියෙන්ම ජලය අල්ලන භාජනය දක්වා පටිපාටිගත කරන්නේ ඉංග්‍රීසි අකුරෙන්. අඩුවෙන්ම ජලය අල්ලන භාජනයේ ඉඳන් එන අඩුවක ගන්නවා ඉස්සරහට. අඩුම 4 එහෙනම් ඒ පටිපාටිගත කරද්දී කොමාවක් දාලා යන්. එහෙනම් ටිකක් වැඩි එක කෝප 6ක් අල්ලන එක එහෙනම් C. වැඩියෙන්ම අල්ලන එක එහෙනම් කෝප 8ක් අල්ලන එක යා B. ඉංග්‍රීසි අකුරෙන් ලියන්න කියන්නේ. ඉතින් ඉංග්‍රීසි අකුරු ලියන්න ඕනේ. නැතුව කලය බාල්දිය කෝපය ඔහොම කියලා ලියලා බෑ. හරි. ඊළඟට කියනවා ගුරු මේසයේ දිගට වඩා කළු ලෑල්ලේ දිග වැඩිද අඩුද? ඉරක් ගහන්නයි තියෙන්නේ. ගුරු මේසයේ දිගට වඩා කළු ලෑල්ලේ දිග වැඩිද අඩුද? කළු ලෑල්ල දිග වැඩි නේද පුතේ? එහෙනම් අපි වැඩි කියන උත්තරයට යටින් ඔන්න ඉරා ඇන්දා. හරි. ඊළඟට ළමා පුටුවේ උස ගුරු පුටුවේ උසට වඩා ළමා පුටුවේ උස ගුරු පුටුවේ උසට වඩා වැඩිද අඩුයිද? වැඩි. ආ ළමා පුටු උසයිද ගුරු පුටුවට වැඩිද? නෑ, ළමා පුටුවේ උස ගුරු පුටුවේ උසට වඩා අඩුයි නේද? ඔන්න එහෙනම් අපි අඩුයි කියන උත්තරේ යටින් ඉරක් ඇන්දා. යම් සිද්ධියක් සඳහා කාලය ගත වේ ගත නොවේ මොකද හිතන්නේ? මොන හරි දෙයක් කරන්න කාලයක් ගත වෙනවද නැද්ද? කාලයක් ගත වෙනවා නේද පොතේ? ගත වේ. හරි. ගණන් එකතු කර නිවැරදි පිළිතුරට යා කරන්න. හරි. අපි එන එකතු කරලා යා කරමු. 5යි 5යි කීයද? 5යි 5යි 10යි. කො කියන්න ඕන? 10යි 5යි කීයද? 11 12 13 14 15 කීයද? 15යි. ඔන්න යා කරා. 9යි 1යි කීයද? 10යි. Very good. 13යි 2යි කීයද? 14යි 15යි. 15යි. එන 15ට යා කරා.
හයයි හතරයි කීයද? හත අට නවය දහය. උත්තරේ දහයයි. හතයි අටයි කීයද? අටේ ඉඳන් ගණන් කරමු අපි හතක්. නවය දහය එකොළහ දොළහ දහතර දහහතර පහළොව. එනා පහළොවට යාකර. අටයි දෙකයි කීයද? නවය දහය. එහෙනම් දහයයි. දහයට යාකර. නවයයි හයයි කීයද? ලොකු ඉලක්කම වෙන පොඩි ඉලක්කමට ගණන් කරන එක ලේසියිනේ. දහය එකොළහ දොළහ දහතුන දහහතර පහළොව. එහෙනම් පහළොවයි. යාකර. හතයි තුනයි කීයද? අට නවය දහය. කීයද? දහයයි. එහෙනම් දහයට යාකර. දොළහයි තුනයි කීයද? දහතුන දහහතර පහළොව. ඔන්න අපි යාකර. හොඳ. එහෙනම් පුංචි දුවේ පුතේ දෙවෙනි වාර පරීක්ෂණය සඳහා සූදානම් වෙන ඔයාලට පෙරහුරු පරීක්ෂණයක් තමයි මේ සිදු කරේ. පෙරහුරු පරීක්ෂණයකදී අපි බලාපොරොත්තු වුණා ඔයාලට නිවැරදිව ගැටලු අවබෝධ කරගන්නවාද සහ කරගන්නා විදිය පැහැදිලි කර දෙන්න. ඒ වගේම නැවත ඔයාලා කරපු පාඩම් කොටස් මතක් කරලා දෙන්න. පාඩම් 22ක් තියෙනවා. දෙවෙනි වාරයේ අවසාන වෙනකොට ඔයාලට බලා ගන්න සහ පාඩම් කරගන්න. ඒ පාඩම් 22ම හොඳට දැන හඳුනාගෙන තමයි අපි දෙවෙනි වාර පරීක්ෂණය සඳහා යන්න ඕනේ. පළවෙනි වාරයට පාඩම් 11ක්, දෙවෙනි වාරයට පාඩම් 11ක් විදිහට පාඩම් 22ම හොඳ අවබෝධයක් ඇතිව එහෙනම් දෙවෙනි වාර පරීක්ෂණය සඳහා ගණිතය විෂයට හොඳ සූදානමක් ඇතුව වාඩි වෙන්නට ඔයාලට අරයුම් කරමින් ගණිතය විෂය ප්‍රශ්න පත්‍රය මේ විදිහට නිමාවට පත් කරනවා.